ටෙක් කවුල්ද කියලහනවා. අනේ නෑ නරද ඔය සබ්ජෙක්ට්වලට මරාගන්න එපා ළමයි. හරිද? මේ බයෝ කරන එක තමයි හොඳම, මැත්ස් කරන එක තමයි හොඳම, ටෙක් කරන එක තමයි හොඳ, ආර්ට් කරන එක හොඳ නෑ, කොමර්ස් කරන එක හොඳ නෑ, ටෙක් කරන එක හොඳ නෑ, මැත්ස් කරන එක හොඳ නෑ. ඒවා මරාගන්න එපා. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ඔයා කරන ෆීල්ඩ් එකේ ඔයා කොච්චර කැපකිරීමක් කරනවද කියන එක. ආර්ට් කරන ළමයාට ආර්ට් සමාරුයි. හරිද? ඒක මැත්ස් කරන ළමයෙක් ගිහිල්ලා ආර්ට් කරන ළමයා දිහා බලලා එයා ඉගෙන ගන්න එක දිහා බලලා අපෝ මේවත් තියෙන්නේ කියලා අහන එක හරිම විහිළු සහගත දෙයක්. හරිද? ඒක හොඳට මතක තියාගන්න මම හැමතිස්සෙම ඔක කියන දෙයක්. මොකද ඇත්තනම් දැන් මම ගත්තොත් මට නම් දැන් මට කෙමිස්ට්‍රි ගන්නන්න පුළුවන්. මට සින්දු කියන්න බෑනේ ළමයි. මට රඟපාන්න නටන්න බෑ. හරිද? මට ඒ අර ආර්ට් සම්බන්ධ වේ තියෙන අර කලාකාමී හැකියාවන් එකක්වත් මගේ ඇගේ නෑ. ඒතකොට දැන් හැම මිනිස්සෙකම දැන් මැත්ස් කරන හැම මිනිස්සයාම ආර්ට් සම්බන්ධ පර්ෆෙක්ට් වෙන්නේ නෑනේ. අපි ආර්ට් කරපු මිනිස්සෙක් දිහා බලලා නැත්නම් ටෙක් කරපු මිනිස්සෙක් දිහා බලලා අපෝ ඔයාට ඕවද තියෙන්නේ? අපට මේවා තියෙන්නේ කියලා කම්පෙයා කරන එක හරිම තේරුමක් නැති වැඩක්. පැහැදිලි කතන්දරේ ඔයගොල්ලෝ කම්පෙයා කරගන්න මැත්ස් කරන කට්ටිය අතර. වාට ලකුණු මෙච්චරද මට ලකුණු මෙච්චරයි. වානම් වැඩක් නෑ වගේ. ආන් එහෙම කරොත් නම් කමක් නෑ කියලා කියයි. ඒකත් ගැලපෙන්නේ නෑ. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ යන්නේ මේ නෑ අපි තමයි හයි ක්ලාස් මේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේකනේ. හැම තැනම බෙදලා තියෙන්නේ. හැම තැනම බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලිම ගත්තොත් රට මැද රට උඩ රට පහත රට පල්ලෙහා දකුණ ආය උතුර කියනවා අපි දකුණේ කියනවා අපි බටහිර කියනවා. හරිද? ආය බුදුගොවි කියනවා හෙළ මොකක් දෙකක් කියනවා ආය කරාව කියනවා මේ හැම එකම බෙදලා අපි සමගිය කියනවා අපි පෝට්ටුවේ කියනවා අපි මාලිමාවට කියනවා එක එක පක්ෂ වලටත් බෙදලා ඔක්කොටම බෙදලා බෙදෙන තියෙන හැම පැත්තටම බෙදලා තියෙනවා. තව ටික කාලයක් ඇද්දි වමෙන් ලියනුනු දකුණෙන් ලියනුනු ආය දෙපැත්තට බෙදෙනවා. හරිද? ඔහොමම බෙදෙන තියෙන උඩින් පැති වලට බෙදෙනවා. ඒක නිසා ඔය සබ්ජෙක්ට් එකක් මොකද්ද හොඳ කියන එක නෙමෙයි තමන් ආස මොකේද? තමන් ආස ආර්ට්ස් කරන්න රං එක් කරන්න. මම ගෝ ළමයින්ට කියනවා තමන් ආස ටෙක් කරන්න රං ටෙක් කරන්න. මේක විහිළුවක් නෙමෙයි. ඔයා කරන ෆීල්ඩ් එකට ඔයා කරන කැපවීම මොකද්ද කියන කනුව තමයි ඔයා ගණාගදී තීරණය වෙන්නේ. නැත්නම් ඔයා මේ මැත්ස් කරා කියලා ඔයා ෆේල් වුණොත් එහෙම ඔයා නිකන් ඉන්න මේ ආර්ට් කරන එක්කෙනෙක් ඔයා පහු කරන් යනවා අනිවාර්යෙන් ටික කාලයක් ඇද්දි. කොමර්ස් කරපෙක් කෙනෙක් ඔයා පහු කරන් හොත්තර කරනවා. දැන් මගෙත් එක්ක කොමර්ස් කරපු යාළුවෝ ඉන්නවා මේ විදිහ පට්ට සුපිරි තැන්වල ඉන්න යාළුවෝ. සයන්ස් කරලා සමහරලාට කොට දා ගන්න බැරුව සයන්ස් කරලා මේ විදිහ නන්නත් ආරවිච්ච කට්ටි ඉන්නේ. ඒක නිසාම සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයා කරන වැඩ ප්‍රමාණය, ඔයා ඒකට දෙන කැපවීම, ඔයා සබ්ජෙක්ට් එකට දෙන වටිනාකම සහ ගරුත්වය ඔය දේවල් අනුව තමයි ඔයා පොරක් වෙනවද නැද්ද කියන එක තියෙනවා. නැත්නම් ඔයා මැත්ස් කරා කියලා පොරක් වෙන්නේ නැහැ. බයෝ කරා කියලා පොරක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ සබ්ජෙක්ට් වලට බෙදිලා අරකටයි මේකටයි නැහැ. මම ඇත්තටම මම අදරත් කියනවා මට ආර්ට්ස් කරා නම් මට සමහරවිට හිස්ටරි වගේ ලොජික් වගේ සබ්ජෙක්ට් එකක් කරොත් මට මතක තියාගෙන කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් අර ඩ්‍රාමා මියුසික් ඒ වගේ දෙයක් කරොත් එහෙම නන්නත් ආරයි ගොඩේමක් ඇත්තෙම නැහැ. ඒ මට සින්දුවක් කියන්න කොහෙත්ම බෑ හැකියාවක් ඇත්තෙම නැහැ. හරිද? මට මේ අර ලස්සට අකුරු ටික ගලියන ලස්සන චිත්‍ර අඳින්න බෑ. දැන් මගේ මම මැත්ස් කරපු කෙනෙක්. දැන් චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් එක්ක ගත්තොත් මම නිකන් පොඩි ළමෙක් වගේ. හැබැයි චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් මම එක්ක ගත්තොත් මැත්ස් වලින් ගත්තොත් කෙමිස්ට්‍රි වලින් ගත්තොත් පොඩි ළමෙක් වගේ. පොඩි ළමෙක්ගේ අත දරුවෙක් වගේ වෙනවා. හැබැයි එයාත් එක්ක මම චිත්‍ර අඳින්න ගියොත් එයා දඩ පොරක් මම අත දරුවෙක් වෙනවා. ඕක තමයි යථාර්ථය. හරි තමන්ට පුළුවන් දේ තමන් කරන්න එච්චරයි.